ය්‍රීයට පමිණි ඔයාලා සියලුම දෙනාව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. විද්‍යා විශෂය කියන්නේ කලින් ඔයා ඉගෙනගෙන නැත්ති හයර්ශ්‍රවේණිය ඉඳලා ඔයාට අලුතින් ඉගෙනගන්න ලැබෙන විෂයක්. මේ විශෂය ඔයා ඉගෙනගෙන නැතිව වුනාට පොඩිපන්තිවලදි පරිසරය පාඩම යටතේ මේ විෂයට අදාළ සමහර කරුණු ඔයා ඉගෙනගෙන තියෙනවා. ඉතින්මන් දන්නවා මේ වීඩියෝ එක බලන්න ඔයා බොහෝ විට මගේ චැනල් එකට අලුත් ඇති ීටලින් මගෙන් ඉගෙනගෙන නැතුවති. ඉතින් දිගටම මාර්ත එක් එකතු වෙලා ඉන්න කියෙල ඔයාට අරාධනා කරනවා චැල්ල එක සබස්ක්‍රයිප් කරලා බෙල්ලා එකෙ ක්‍රික් කරල තියාගන්න එතකොට අලුත්පාඩමක් දාපු ගමම්ම ඒ පාඩම බලන්ඩ ඔයාට අවස්ථාව ලැබෙනවා. ඉතිං අපි අමු අදා අපපය අලුත්පාඩමට ඔයාට ඉගෙනගන්න තියෙන පලවෙනි පාඩම තමයි ජීව ලෝකයේ අසිරිය. මේ පාඩම යටතේ බොහෝ සුන්දරදේවල් ඉගෙනගන්න ඔයාට අවස්ථාව ලැබෙනවා. එදිනෙදා ජීවිතයේදී ඔයාට හමුවන බොහෝ දේවල් ගෙන හොඳ අවබෝධයක් ඔයාට ලබාගන්න පුළුවන් වෙනවා. ඉතිං අපි යමු පාඩමට, මේ පාඩමේද අපිට ඉගෙනගන්න තියෙන්නේ අපි අවට ඇති පරිසරය ගන්න. ඇත්තටම පරිසරේ කියන්නේ මොකක්ද පරිසරය කියන්නේ අප සහ අප අවට ඇති වටපිටාව. අපි දැන්, කීපයක් මගින් විවිධ පරිසරවල ලක්ෂණ නිරීක්ෂණය කරම් යාට பேනමඇති මුහදකරූපයක් වනාන්තරයකරූපයක් நகரරයකරපයක් රප කීපයක් பேනම ඇති ඒ වගේම ඔයාට අවබෝධ වෙනමඇති මේ එක්කෙ රූපවලට அනුව விවිධ පරිසරවල ලක්ෂණ வන්නස් බව முහද තියෙන ලක්ෂණනமே වනාන්තரேක තියන්නේ වනාන්තரேක තියෙන ලක්ෂණනෙமே நகரரேක තියන්නේ තින් ඔයාට පැහැදිලි ඇති මේ එක්කෙ කරූපයට අනුව විවිධ පරිසරවල ලක්ෂණ වෙනස් බව. ඔය මොලින් උත්සහ කරන්ඩ මේ එක්ෙ කරූපවල අන්තර්ගත එක්කෙක් පරිසරයන්ගේ ජීීන් ස අජීවීන් වෙන්කරලා අඳුනගන්න. ජීවිීන් අයටතට අපිට ගන්න පුළුවන් ශාක සහ සතුන්. අජීවීන් යටතට ගණ්ඩ පුළුවන් තාරකා ඉරහඳ පස ජලය වගේ දේවල්. ඉන්වාට ගැටලුවක් එෙන් ඇති ශාක ජීවිියෙක් දා ජීවිියෙක්ද කිය එක පිළිබඳව. මේ පාඩම ඉදිරියට කරගෙන යදී ඔයාට ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගණඩ පුළුවන් වෙයි. විද්‍යා විශෂයට අනුව අපි ජීවන් ප්‍රධානකාල්්ඩ තුනකට වර්ග කරනවා. ශාක සතුන් සහ ශුද්‍ර ජීවි. අපි කලින් නිරීක්ෂණය කරපු රූපවල සුද්‍ර ජීවීන් අපිට දකින්න ලැබුණෙ නෑ. ශුද්‍ර ජීවිීන් කියන නම ලැබෙන්න හේතුවත් අන්න ඒත්. දකින්න ලැබික්්ෂ නැති එකමයි. ඇයි දන්නවදම මෙහෙම කියන්නේ. ශුද්‍ර ජීවීන් කියන්නේ තනිවගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවිී. අපිට ශුද්‍රජීවී නොපේ ඇස දෙකින් බලාගන්න බෑසාමාන්‍ය තත්ව යට තේදී. අපිට ශුද්‍රජීවියෙක් බලන්්ඩා අවශ්‍යනං ඒ සඳහා සංයුක්තාලෝක අන්්වීක්ෂය කියන උපකරණය අවශ්‍ය වෙනවා. සංයුක්තාලෝක අන්වීක්ෂය යන මෙන්න මේ උපකරණයට. සමහරිවිට කලින් ඔයා දැකල ඇති සමහරවිට දැකලා නැතුව ඇති. ඉතින් මේ උපකරණය භාවිතයෙන් තමයි අපි ශුද්‍ර ජීවිීන් නිරීක්ෂණය කරන්නේ. දැම් බලන්න ඔයාට පේන වැති ශුද්‍රජීවිීන් වර්ග කීපයකගේ රූප දක්වල තියෙනවා. ඇමීබා, පැරමීසියම් බැක්ටීරයා එක්ෙක් ශුද්‍ර ජීවීන්ගේ රූප මං ඔයාට පෙන්නලා තියෙනවා. මම කලිනුත් කිව්වන්නේ ජීවීන් ප්‍රධානකොටස් තුනකට බෙදවා. ශාක, සතුන් සහ සුද්‍ර ජීවීන්. අපි දැම් බලමු ජීීන් අජීවීන්ගෙන් වෙෙන් කරලා අඳනගන්න කොහොමද කියලා. ඔයාට හොඳට නිරීක්ෂණය කොත් පැහැදිලි වෙනවා ජීවීන් වර්ධනය වෙනවා. අජීවීන් වර්ධනයක් දක්වන්න එනෑ. අපි උදාහරයක් මගඒ පැහදිලි කරගමු. ඔයා පුංචි මුංට බීජයක් අරගෙන ඒ බීජය පැල කළොත් දින කීපයක් යද්දි මුංබීජය වර්ධනය වෙලා මුන් ශාකයක් බවට පත්වෙනවා. ශාකය දිනෙන් දින වර්ධනය වෙනවා. ඒ වගේම තමයි පුංචි කාලේ ඔයා පළඳපු සපත්තුවක් මං ඔයාට දැන් පලදින්න කිව්වොත් ඔයාට ඒ සපත්තුව පලදින්න නොහැකි අනිවාරිම්ම. ඒකට හේතුව තමයි සපත්තුව වර්ධනය වනේ නැහැ. නමුත් ඔයා වර්ධනය වෙලා තියෙනවා. ඉතිං ඔයාට පැහැදිලි ව් ෝනා සපත්තුව කියන්නේ අජීවී වස්තුවක් සපත්තුව වර්ධනය නොවුනට ඔයා ජීවිියෙක් නිසා ඔයා වර්ධනය වෙලා තියෙනවා. එහෙනම් එතනින් අපිට පැහැදිලිවෙන්න ඕන කාරණය තමයි අජීවීන් වර්ධනය වෙන්නෙ නැහැ. නමු ජීවීන් වර්ධනය වෙනවා. මේ විදිහත ජීවීන් ප්‍රමාණයෙන් විශාලවීම තමයි අපි වර්ධනය කියලා හඳුන්වන්නේ. දැන් ඔයාට වැටහෙන්් ෝනා වර්ධනය කියන්නේ, ජීවීන්ට පමණක් ආවේනික වෙච්ච ලක්ෂණයක් බව. ඒ වගේ මොයා මෙතනදි මතකදයාග්ඩ ඕනා ශාකවර්ධනය දිගටම සිද්ධ වෙනවා. ශාකවර්ධනය නැවතීමක් සිද්ධවෙන්න නැහැ. නමු සතුන්ගේ වර්ධනය යම් කාලෙකදි අතර වෙනවා. හරි දැම්බලඩ සියලුම ජීවීන්ට වර්ධනයවීම සඳහා ආහාරා අවශ්‍ය වෙනවා. ජීවීන් වර්ධනය සඳහා ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම. අපි හඳුන්වනවා පෝෂණය කියලා. ජීවිීන්ගේ පෝෂණය අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා ස්වෑම් පෝෂී ජීවීන් සහ විෂම පෝෂී ජීවීන් මේ වච්චන ඔයාට අලුත් ඇති නමුත් පාඩම කරලා ඉවරවෙද්ද මේ වචන ගැනාවබෝධයක් ඔයාට ලැබේ ස්වෑම්පෝෂී ජීවීන් කියන්නේ තමන්ගේ ආහාර තමන්ම නිපදවගන්න ජීවීන්ට කව්ද ස්වෑම් පෝෂිී ජීවීන් වෙන්න කියලා අපි දැම් බලමු. බලඩකෝ හරිතශාක හරිතශාක කියන්න මොනාද කොළවරණයෙන් යුක්ත ශාක வாයු පෝලයේ තියන කාබඩයොක්සයි් වායුවයි පසෙන් උරාගන්න ජලයයි සූර්යාලෝක ශක්තියයි භාවිතා කරලා ආහාර නිපදවීමක් සිද්ධ කරනවා. මේ විදිහට හරිතශාක ආහාර නිපදවීමේ ක්‍රියාවලිය අපි හඳුන් වනවා? ා සංස්ලේෂණය කියලා මොකදද වචනේ ප්‍රබා සංස්ලේෂණය ඉති මේ විදිහට තමන්ගේ ආහාර තමම්ම නිපදවගන්න ජීවිීන් අපි හඳුන් වනවා ස්වයම් පෝෂි ජීවීන් කියලා. අපි දැම් බලමු විෂමපෝෂී ජීවීන් කියන්නේ කවුද කියලා. විෂමපෝෂි ජීවීන් කියන්නේ තමන්ගේ ආහාර තමන්ටම නිපදවගන්න බැරි හරිතශාක නිපදවකු ආහාර මත රිජුවහෝවක්‍රව යැපෙන ජීවිී. විෂමපෝෂිී ජීවීෙන්ට තමන්ගේ ආහාර තමන්ට නිපදවගන්න බෑ. එයාලා ආහාරයට ගන්නේ වෙනත් ශාකයක් නිපදවපු ආහාර. හරි දැම් බලඩ ගවයා තන කොළ ආහාරයට ගන්නවා. ගවයාට ආහාර නිෂ්පාදනය කරන්න බැහැ. තන කොල කියන්නේ හරිතශාකයක්. හර්තශාකය නිපදවපු ආහාරය තමයි ගවයා ලබා ගන්නේ. ඒ වගේ මෝට ඊළඟ රූපයෙන් පේනව ඇති සිංහයෙක් මුවෙක් මරාගන කණ රූපයක්. ඉතින් මෙතනද මවා කියන්නේ සිංහයගේ ආහාරය. සිංහයටත් තමන්ගේ ආහාර තමන්ට නිපදව ගැනීමේ හැකියාවක් නෑ. එතකොටවාට මෙතනද හිතෙන්න්න පුළුවන් හරිත ශාකවල සම්බන්ධයක් නෑ නේද කියලා. මේ බලන්නකෝ මුවා ආහාරයට ගත්තේ තෘුණ හෝ වෙනත් හරිත ශාක කොටසක්. ඉතින් මවාගයගේ ගබඩා වෙලා තියෙන්නේෙත් හරිත ශාකවල අන්තර්ගතවෙච්ච ශක්තිය. එමනැත්තං මුවා යපුනෙත් හරිත ශාකමත. එතකොට සිංහයා වක්‍රාකාරයින් හරිත ශාකවලින් තමයි ආහාර ලබාගෙන තියෙන්නේ. මංහිතනව මේ කොට සොයාට පැහැදිලි වඩ ඇති කියලා. අපි හරිත ශාක ආහාරයට ගන්න ජීවින්. ශාකමත පමණක් යැපෙන ජීවිීන් හොඳුන්වනවා ශාකභක්ෂක ජීවීන් කියලා. වගේම මාංශ ආහාරයට ගන්න ජීවින්. ඒ කියන්නේ වෙනත් සතෙකු මරාගණකණ ජීවිීන් අපි හඳුන් වනවා මාංශ භක්ෂක ජීවිීන් කියලා.ඒ වගේම ශාක සතුන් දෙගොල් අංවම ආහාරයට ගන්න ජීවිීන් අපි හඳුන් වනවා සර්වභක්ෂත ජීවිීන් කියලා. ජීවිීන් පෙන්වන ඉළඟ ක්ෂණය තමයි චලනය බඩගෑම පෙහිනීම දිරීම වැනි, විවිධ සංචරණ ලක්ෂණ සතුන් විසින් පෙන්වනවා මේ සඳහා විවිධ සංචරණ උපාංග සතුන් භාවිතා කරනවා සමහර ජීවීන්ට සංචරණය කරන්න නොහැකි වුනාට විවිධ චලන පෙන්වනවා සංචරණය කියන්නේ එක් ස්ථානයකින්දල තවත්්‍ය ස්ථානයකට ගමන් කරන එක සමහර ජීවීන් මේ විදිහට සංචරණය නොකලාට විවිධ චලන පෙන්වනවා අපි දැම් බලමු ඒ විදිහට චලන පෙන්වන ජීවිීන් කවුද කියලා. මුහුදු මල හයිඩ්‍ර වගේ ජීවින් සංචරණයක් දක්වන්නේ නෑ චලන විතරයි පෙන්වන්නේ. ඒ වගේම තමයි ඔයා පැහැදිලිවම දන්නවා ශාක සංචරණය වෙන්නෙ නෑ. ඒ කියන්නේ එක් ස්ථානයකිරට තවත් ස්ථානයකට ගමන් කිරීමේ හැකියාවක් ශාකවලට නෑ. නම් මුතුන් ශාක විවිධ චලන පෙන්වනවා. ඒ සඳහා උදාහරණ මොනාද. අපි නිදිකුම්බාපත්‍රයක් අතින් ඇල්ුවොත් නිදිකුම්බාපත්‍රයේ ටක්ගාල හැකිලෙනවා. ඒ වගේම සියඹල කොල කතුරුමුරුංග කොල රෑවෙද්දි හැකිලෙනවා ඔයා දැකල ඇති. ඒ වගේම සූරියකාන්තමල් හිරුවලිය වැටෙන දිශාවට නැමිලවර්ධනය වෙනම ඔයා දැකල ඇති. ඉතින් මෙතනදිවාට පැහැදිලි වඩ ඕනා සියලූම ජීවීන් චලන දක්වන බව. ඔයාගේ ගෙදර ඉන්න සුරතල් පූසෙක් බල්ලෙක් වගේ සතෙක්. ඉසිම චලයක් නැතුව ඔහේ වැටිලා ඉදදි ඔයා එකපාර්ට භයවෙන්ඩ පුළුවන් වූ මැරිලද කියලා. මේ වගේ වෙලාවට ඔයා කරන්නේ සතාළඟට ගිහිල්ල සතාගේ ශරීරය නිරීක්ෂණය කරන එක. එතකට දැක්කල ඇත්ති සතාගේ උදරහා පපු ප්‍රදේශය ඉහලට පහළට චලනය වෙනවා. මේ චලනවලට අපි කියන්නේ ශුවස්සන චලන කියලා. ඉතින් නතන දිවා තේරුම් ගන්නවා ඌ මැරිලනෑ තාමත් හුස්ම ගන්නමයි කියන එක. මේ ක්‍රියාවලි අපි හඳුන් වනවා ශුවසනය කියලා. ශුවසනයේදී ශරීරය තුළට වාතය ඇතුළු කර ගැනීමේ ක්‍රියාවලි අපි හඳුන් වනවා ආශ්වාසය කියලා. එවගේම ශ්ුවසනයේදී ශරීරයෙන් පිටතට වාතය පිටකරන එකට අපි කියනවා ප්‍රාශ්වාසය කියලා. ශ්ුවසනයේදී එමනැත්තම් ආශ්වාසයේද අපි ලබාගන්නේ ඔක්සිජන් වායුව. ප්‍රශ්වාසයේද අපි ශරීරයෙන් පිට කරන්නේ කාබන්ඩයොක් සයිඩ්වායුව. ශරීරයට ලබාගන්න ඔක්සිජන්වායුව අපි ලබාගන්න ආහාරත් එෙක්ක ක්‍රියා කරලා ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා.ඒ වගේම මේ ක්‍රියාවලයේදී නිපද වන කාබන්ඩයෝක්යි ශරීරයෙන් ඉවතට පිට කරලා දානවා. ඒ ක්‍රියාවලේට අපි කිව්වෙේ ප්‍රශ්වාසය කියලා. නො ැදති තේරුම් ගණ්ඩෝනා ශුවසනය කියන්නේ ජීවීන්ට පමණක් ආවේනික වෙච්ච ලක්ෂණයක් කියලා. ඒ වගේ මොයා දැනගණ්ඩෝනා සතුන් ශුවසනචලන පෙන්නුවට ශාක ශුවසන චලන පෙන්වන්නේ නෑ. නමුත් සියලූම ශාකත් සතුන් වගේම ශුවසනය සිද්ධ කරනවා. අපි දැන් පුංචි පරීක්ෂණයක් කරන්නයි යන්නේ මේ පරීක්ෂණය කරන්නේ, ප්‍රාශ්වාසවාතයේ කාබන්්ඩයෝක්සයිඩ් අන්තර්ගත බව පැහැදිලි කරගන්න. ප්‍රාශ්වාසවාතය කිව්වේ ශරීරයෙන් පිටතට පිට කරන වාතය. අි මේ පරීක්ෂණය කරන්නේ පරීක්ෂණ නලයකට අවරණ හුණු දියර ස්වල්පයක් අරගෙන ප්‍රාශ්වාතවාතය බුගලනය කරලා. මෙ පරීක්ෂණය කරද ඔයා ඉතාමත් සැලකිලිමත් වෙඩ ඕනා මේ බුගුලනයේදී ඉතාමත් සෙමින් ප්‍රවේශ මෙෙන් මේ ක්‍රියාව කළ යුතුයි. මොකදෙහෙම නැත්තං. ුණදියර යාගේ ඇස් වලට විසි වුණොත් එතනින් ඔයාට අනතුරක් වඩ පුළුවන්. ඉතින් මේ පරීක්ෂණේදිවාට පේනවා අවරණ හුණුදියර කිරිපාටට හැරෙනමයි කියලා. අවරණ හුරුදියර කිරිපාටට හැරෙන්නේ කාබන්් ඩයෝක්සයිඩ්වායුවත් එ එක ප්‍රතික්‍රියා කිරීමෙන් විතරයි. ඉතිං ඔයාට එතනින් පැහැදිලි කරගණ්ඩ පුලුවන් ප්‍රශ්වාස්ථවාතයේ කාබන්ඩයෝක්සයි් අන්තර්ගත වුණු බව. ඔයා දන්නවා සියලුම ජීවිීන් යම් කාලයක් ජීවත් වෙලා මිය යනමයි කියන එක. ඉතින් මේ විදිහට සියලුම ජීවිීන් මිය යද්දි. අලුත් ජීවිී නැතිවනේ නැතිනම් යම් කාලයක් යදි පෘතිවයේ ජීවිීන් නැතිවෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට හැමදෑම පෘතිවයේ ජීවිීන් ඉන්න හේතුව තමයි එක් පරම්පරාවක් මිය යන්න කලින් තවත් පරම්පරාවක් ඇතිවෙන එක. මේ විදිහයටෙනාව ජීවිීන් බිහිකිරීමේ ක්‍රියාවලිය එමනත්තම් වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලිය අපි හඳුන් වනවා ප්‍රජනනය කියලා. ප්‍රජනනය කියන්නේ ජීවීන්ගේ අකණ්ඩ පැවැත්මට ඉතාමත් වැදගත් සාධකයක්. ජීවිී ද්‍රෞ්්‍ය ප්‍රජනය කලාාට අජීවීන් ප්‍රජනනය කරන්නේ නෑ. ඉතිං ඔයාට පැහැදිලි වෙ ෝඕනා ප්‍රජනනය කියන්නේ ජීවීන් සතුවෙච්ච ලාක්ෂණික ගතිගුණයක් කියන එක. අපි දැන් ජීවීන්ට පමණකාවේනික වෙච්ච. ඒක කියන්නේ ජීවීන් සතු ලාක්ෂණක ගතිගුණ කීපයක් කතා කළා. වර්ධනය, චලනය, පෝෂණය, ශුවසනය, ප්‍රජනනය වගේ ලක්ෂණ. ඉතින් මංහිතනවා දැන් ඔයාට පුළුවන් ඇති ජීවීන් අජීවීන්ගෙන්වෙෙන් කරලා හඳුන ගන්න. අදාපි ගෙන ගත්ත ජයිවලෝකයේ අසිරිය කියෙන පාඩමේ පලවෙනි කොටස. මේ පාඩමේ තුරු කොටස අප ඊළඟ වඩියෝ එකෙන් ඉගෙනගමු. ඉතින් මම උගාන විදිහටවා කැමතිනම් අනිවාරෙන්ම ලයිකිකක් දාන්නඩ අහන්්ඩ ප්‍රශ්නමන හරිතියෙන වන්නන් අප පහැදිලි තනක් තියෙනවනන් තවදුරටත් පැදිි වැඩඕන තනක්තියෙනව වනම් අනිවාරෙන්ම කමෙන් සක්ෂන් එක කමෙන්ට් එකක් දාඩ ඒ වගේම මේ පාඩමට අදාල නෝට්ටෙක ම ඩිස්ක්‍රපෂන් බොක්ස් එකේ ලිංකිකක් විදිහර දාලා තියෙනවා වැඩිහිටි කෙනෙක්ට කියලා එලින්කෙ උපියයෝගී කරගන මේ පාඩම මේ නෝට්ට එක ලබා ගන්න ඒ වගේම තමයි හයශ්‍රේණියය ඉඳලා එකොල්හශ්‍රේණිය දක්වා දිගටම මේ විදිහට ඔයාගේ විද්‍යා විශෂයට අදාළ පාඩම් මාලාවක් අරගනෙන්න්න මම බලාපොරොත්තු වෙනවා ඉතින් දිගටම ඔයා පිත් එක රැදිල ඉන්න කැමති නම් චැනල්ල එක සබ්ස්කයිප් කරලා බෙල්ලකැනික ක ලික් කරල තියා ගන්න ඒ වගේම මේ චැනල් එක ගැන වගේ යාළුවන් වදනුවත් කරන්න ඔයා දිගට ම අපිත්ත එකක රැඳදිලා හිටියෝො ලවල් විභාගයට ඉතා පහසුවෙන් ඒසා මාර්ථයක් දක්වා ඔයාාව අරගෙනයන්ඩ මට පුළුවන් කෙනෙක මම විශ්වාස කරනවා ඉතින් ඊළඟ වීඩියෝ එක නැවතත් ඔයාාව හම්බෙන්න්නේනකං ඔයාට සබ දවසා